තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය පාඩම් සාකච්ඡා බෞද්ධ ඉතිහාසයේ සහ සංස්කෘතිය 9 වෙනි පරිච්ඡේදයේ දෙවනි කොටසින් අපි කතා කරනවා නාලන්දා විශ්වවිද්‍යාලයේ සහ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීම පිළිබඳ තොරතුරු මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටසෙන් අපි මහා විහාර ලෙස බොහෝ මූලාශ්‍රවල හඳුන්වන ඓතිහාසිකව බෞද්ධ අධ්‍යාපන ආයතන ලෙස බොහෝ විද්වතුන් පිළිගෙන තිබෙන අධ්‍යාපන ආයතන විශේෂයක් පිළිබඳව කතා කළා. ඓතිහාසිකව ඒ පිළිබඳව තොරතුරු සනාථ වෙලා තියෙන බවත් අපි මීට කලින් පාඩමේදී හොඳින් සාකච්ඡා කළා. ඉතින් මේ පරිච්ඡේදයේදී කතා කරන්න තියෙන විශේෂ කාරණාවක් තමයි නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳව සහ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භ වීම පිළිබඳ තොරතුරු. අපි බලමු මොනවද අපිට ඉගෙන ගන්නට තියෙන තොරතුරු කියලා. පිරිවෙන දහම් පාසල ඉතින් පාඩමේ තොරතුරු සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඔබේ පෙළ පොත පෙරලා ගන්න. සංස්කෘතිය පොත නාලන්දා විශ්වවිද්‍යාලය කියන අනුමාතෘකාව යටතේ මෙන්න මෙහෙම විස්තරයක් සඳහන් වෙනවා. අපි මුලින්ම ඒ කොටස කියවමු, ඊට පස්සේ විශේෂ කරුණු කෙරෙහි අවධානය යොමු කරමු. නාලන්දාව අද ඔරගාඕන් විහාරගම යන නමින් හැඳින්වෙයි. ඔරගාඕන් පිහිටා ඇත්තේ රජගහට රාජගීර් සැතපුම් හයක් උතුරෙනි. මේ අනුව නාලන්දාව ඕදන්තපුරයටත් බිහාර් ඔරිෆ් රජගහනුවරටත් රාජගීර් අතර පිහිට ඇති විහාර ප්‍රදේශයට අයත් කුඩා ගම්මානයකි. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ බුදුරදුන් වැඩ විසූ දවස නාලන්දාව ඉතා සශ්‍රීකව පැවතුනි. බුදුරජාණන් වහන්සේ නොයෙක් වාරවල මේ නගරයට වැඩම කළහ. නාලන්දාව බුදුරදුන් දවස සිටම බෞද්ධ ආභාසය ලැබූ ගම්මානයක් වශයෙන් හැඳින්විය හැකිය. ඒ විදිහට තොරතුරු සඳහන් වෙනවා. ඉතින් බලමු නාලන්දාව අද ඔරගාඕන් විහාරගම ද හඳුන්වන්නේ ඔරගාඕන් කියන නාමයෙන්. විහාරගම කියන එක තමයි කිය අදහස. ඉතින් ඒ නාමයෙන් තමයි හඳුන්වන්නේ. නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන ප්‍රදේශය. ඔරගාඕන් පිහිට ඇත්තේ රජගහට රාජගීර් සැතපුම් හයක් උතුරෙනි. රජගහ රාජගීර් විදිහට හඳුන්වනවා. ඉතින් සැතපුම් හයක් උතුරෙන් තමයි පිහිටලා තියෙන්නේ නාලන්දාව. ඔරගාඕන් පිහිටලා තියෙන රජගහට සැතපුම් හයක් උතුරේ. මේ අනුව නාලන්දාව ඕදන්තපුරයටත් බිහාර් ඔරිෆ් රජගහ නුවරටත් රාජගීර් අතර පිහිටා ඇති විහාර ප්‍රදේශයට අයත් කුඩා ගම්මානයකි. නාලන්දාව ඕදන්තපුරයටත්, ඒ කියන්නේ බිහාර් ඔරිෆ් කියන ප්‍රදේශය සහ රජගහ නුවර රාජගීර් කියන මේ ප්‍රදේශ දෙකට අතර පිහිටා ඇති විහාර ප්‍රදේශයට අයිති කුඩා ගම්මානයක්. විහාර ප්‍රදේශය කියන ප්‍රදේශයට තමයි අයිති වෙන්නේ. එතකොට නාලන්දාවට දෙපැත්තෙන් තියෙන්නේ බිහාර් ඕදන්තපුරය, එක පැත්තකින් රජගහ නුවර. ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ බුදුරදුන් වැඩවිසූ දවස නාලන්දාව ඉතා සශ්‍රීකව පැවතුණු. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට මේ නාලන්දාව සශ්‍රීකව පැවතුණු බව සඳහන් කරන්නට පුළුවන්. ඉතින්
බුදුරජාණන් වහන්සේ නොඑක් වාරවල මේ නගරයට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ මේ නාලන්දාවට වැඩම කරලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි නාලන්දා බුදුරදුන් දවස සිටම බෞද්ධ ආභාසය ලැබූ ගම්මානයක් වශයෙන් හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම මේ නාලන්දාව කියන ප්‍රදේශය බෞද්ධ ආභාසය ලැබපු ප්‍රදේශයක් විදිහට පැවතිලා තියෙනවා. ජෛන ආගමික ග්‍රන්ථවලද නාලන්දා ගැන සඳහන් වෙයි. ජෛන ආගමික නිගණ්ඨ ආගමික ග්‍රන්ථවල පවා නාලන්දාව ගැන සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නාලන්දා ගමට වැඩම කිරීමට පෙර ආතුව නිගණ්ඨ නාථපුත්‍රතුමා හා මක්කලි ගෝසාලතුමා ඔවුනොවුන්ට මුණ ගැසුණේ නාලන්දාවේදීය. බුදුරජාණන් වහන්සේ නාලන්දා ගමට වැඩම කිරීමට පෙර ආතුව නිගණ්ඨ නාථපුත්‍රතුමා සහ මක්කලි ගෝසාල කියන දෙන්න ඔවුනොවුන්ට මුණ ගැහිලා තින්නේ මේ නාලන්දාව කියන ගමේදී. බුදුරජාණන් වහන්සේ නාලන්දා ගමට වඩින්න කලින් එතකොට නිගණ්ඨ නාථපුත්‍රතුමා සහ මක්කලි ගෝසාල කියන මේ දෙන්න ඒ ප්‍රදේශයට පැමිණලා තියෙනවා. ඒ දෙන්න මුණ ගැහිලා තින්නේ ඒ ප්‍රදේශයේදී. ඊළඟට තොරතුරු සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. ජෛන ආගමික ග්‍රන්ථවලද නාලන්දාව ගැන සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ නාලන්දා ගමට වැඩම කිරීමට පෙර ආතුව නිගණ්ඨ නාථපුත්‍රතුමා හා මක්කලි ගෝසාලතුමා ඔවුන්ට මුණ ගැසුණේ නාලන්දාවේදීය. අග්‍රශ්‍රාවක දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේ ජන්මලාභය ලැබූ නාලක ග්‍රාමය නාලන්දාව යයි තාරානාත තෙර සිය කෘතියෙහිලා සඳහන් කරයි. සැරියුත් තෙරණුවන් පිරිනිවන් පා වදාළේද නාලන්දාවේදීය. ධර්මාශෝක අධිරාජයා විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ චෛත්‍ය සමීපෙහි ප්‍රථම නාලන්දා විහාරය ගොඩනගන ලදී. ධර්මාශෝක අධිරාජයා විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ චෛත්‍ය සමීපෙහි ප්‍රථම නාලන්දා විහාරය ගොඩනගන ලදී. ඒ විදිහට තොරතුරු ගොඩක් සඳහන් වෙනවා. අපි එකිනෙකට සම්බන්ධ වෙන මේ තොරතුරු සාකච්ඡා කරමු නාලන්දා විශ්වවිද්‍යාලයේ නාලන්දාව ගැන අවබෝධ කරගන්නට. ඉතින් ඊළඟට අග්‍රශ්‍රාවක දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේගේ ජන්මලාභය ලැබූ නාලක ග්‍රාමය නාලන්දාව යයි තාරනාත කියන තෙරුන් වහන්සේ තාරනාත් නාලන්දාව කියලා කියන්නේ නාලක ග්‍රාමයේ නාලක ග්‍රාමයේ කියලා සඳහන් කරනවා. තාරනාත කියන පණිවිඩය නාලක ග්‍රාමයේ නාලන්දාව කියලා. දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේගේ ජන්මලාභයේ සිද්ධ වෙන්නේ උපන් ගම තමයි නාලක ග්‍රාමය නාලක ගාම. ඉතින් මේ ග්‍රාමය නාලන්දාව හැටියට තාරනාත කියන පණිවිඩය තමන්ගේ කෘතියෙහි සඳහන් කරලා තියෙනවා. ඊළඟට සැරියුත් තෙරණුවන් පිරිනිවන් පා වදාළේද නාලන්දාවේදී. නාලක ග්‍රාමය නාලන්දාව නම් සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා තමන්ගේ ග්‍රාමයේ වැඩම කරපු බව අපි දන්නවා. ඉතින් එහෙමනම් සැරියුත් තෙරුන් වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ පිරිනිවන් පෑම සිද්ධ වෙන්නේ නාලක ග්‍රාමයේදී. ධර්මාශෝක අධිරාජයා විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ චෛත්‍ය සමීපයේහි ප්‍රථම නාලන්දා විහාරය ගොඩනගන ලදී. පළවෙනිම නාලන්දා ගොඩනැගිල්ල කොතනද ගොඩනගන්නේ? ධර්මාශෝක අධිරාජයා විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කළා. ඒ චෛත්‍ය සමීපයේ තමයි නාලන්දා විහාරය ගොඩනගලා තියෙන්නේ. ධර්මාශෝක අධිරාජයා විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරනවා. ඒ ඉදි කරන චෛත්‍ය සමීපයේ තමයි නාලන්දා විහාරය ප්‍රථම වතාවට ගොඩනැගෙන්නේ. තාරනාත් තෙරුන්ගේ
भारतीय बुद्ध समय इतिहासे तारनाथ केन तेरुन वहांसे के भारतीय इतिहासय भारतीय इतिहासे केन ग्रंथय भारतीय बुद्ध समय इतिहासे संधान वन परिधि माध्यमिक दर्शन संप्रदाय आदि कर्तृवर आचार्य नागार्जुनपादयन सह इतुमागे शिष्यवर आर्यदेव पादयो दिगु कलक नालंदा विवासे कलह नालंदा प्रदेशे तवत् विशेषत्वयक् माध्यमिक दर्शने महायाने माध्यमिक दर्शने मे माध्यमिक दर्शने आदि पुरुष या विधिर सेलकेन आदि कर्तृवर या विधिर सेलकेन आचार्य नागार्जुन पादयान आचार्य नागार्जुन पादयान आचार्य नागार्जुन पादयान के आर्यदेव पादयो आर्यदेव केन भिक्षुन हंसी मिन्न मे कियन देन्नम नालंदावे वासय करला तियेनवा किला संधान करनवा भारतीय बुद्ध समय इतिहास कियन ग्रंथे रचना करन्ने तारनाथ कियन तेरुन वहंसी ए तेरुन वहंसीगे ग्रंथय तमयि भारतीय बुद्ध समय इतिहास कियन्ने इतिन उन्वहंसीगे ए ग्रंथये इतिहास ग्रंथे संधान वेनवा माध्यमिक दर्शन संप्रदाय आदि कर्तृवरया विधियट सेलकेन आचार्य नागार्जुन पादयन सहायतुमन्गे शिष्यवर आर्यदेव पादयनुत नालंदावे वासय करपु बव ඊළඟට අපි ඊළඟ කොටසට අවධානය යොමු කරමු ඊළඟ කොටසට ඊළඟ කරුණු වලට අවධානය යොමු කළාම මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ තාරනාත තෙරුන්ගේ වාර්තා නිවැරදි නම් මාධ්‍යමික දර්ශන සම්ප්‍රදාය ආරම්භක ස්ථානයේ වනියොයි ස්ථානයේ වශයෙන්ුත් प्रबल मध्यस्थाने वसेनुत नालंदाव सलकीमट पुलुवन यानुव नालंदाव अध्यापन मध्यस्थाने वसेन देवेनी सियवस तरम एत कालेक सिट पवत एन्ने याई पिलिगत युतुव पवती आर्यदेव पादयन सहा आचार्य नागार्जुन पादयन हा संबंध तोरतुरु तारनाथ तेरुन वहंसे इदिरिपत् करन මේවා නිවැරදි නම් තාරනාත් තෙරුන් වහන්සේගේ වාර්තා නිවැරදි නම් මාධ්‍යමික දර්ශන සම්ප්‍රදාය ආරම්භක ස්ථානය වශයෙන් සලකන්නට පුළුවන්කම තියෙන්නේ මොන ස්ථානයේද නාලන්දා ප්‍රබල මධ්‍යස්ථානය වෙන්නේ කොහෙද මේ කියන නාලන්දාව තමයි ප්‍රබල ස්ථානය වෙන්නේ ප්‍රබල මධ්‍යස්ථානය වෙන්නේ माध्यमिक दर्शनी प्रबल मध्यस्थानी एक हेतु माध्यमिक दर्शनी इता विशिष्ट इद्रिपाच क्रीम इद्रिपाच करपु कर्तृवर तमाई दार्शनिक तमाई आचार्य नागार्जुन पादयन एना माध्यमिक दर्शन संप्रदाय आरंभक स्थानी विधि हटा प्रबल मध्यस्थानी विधि हटा सलखान विनवा नागार्जुन पादयन නාලන්දාවේ කටයුතු කළා කියලා තාරනාත තෙරුන්ගේ මතය අපිට පිළිගන්නට වෙනවා නම් ඉතින් ඒ අනුව නාලන්දාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් දෙවැනි සියවස තරම් ඈත කාලයක සිට පැවත එන්නේ යයි පිළිගත යුතුව පවතී. නාලන්දාව කියන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානයක්. අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට පිළිගන්න වෙනවා දෙවැනි සියවස තරම් ඈත කාලයක ඉඳලා. දෙවැනි සියවස ඈත කාලයක ඉඳන් පැරණි අතීතයක් තියෙන ස්ථානයක් තමයි නාලන්දාව කියන්නේ. නාලන්දාව ගැන සම්පූර්ණ විස්තරයක් හියුන්සයන් තෙරුණුවන් විසින් සිය දේශාටන වෘතාන්තයේ සටහන් කොට ඇත. නාලන්දාව ගැන තවත් විශේෂ සටහනක් තියෙන තැනක් තමයි හියුන්සයන් තෙරුන්ගේ දේශාටන වාර්තා. හියුන්සයන් තිරුණහන්සේගේ වාර්තා හියුන්සයන් තිරුණහන්සේගේ වාර්තා හියුන්සයන් හිමියන් නාලන්දාවේ වැඩ සිටි නිසා
ඒ පිළිබඳ තොරතුරු සියසින්ම දැක සිය අධ්‍යක්ීම් ඇසුරෙන් විස්තර කරනු ලබන නිසා නාලන්දාව ගැන සඳහන් කරන අනෙක් වාර්තාකරුවන් තිදෙනාගේම වාර්තාවලට වඩා එම විස්තර විශ්වසනීය වෙයි. ඉතින් හේයුන්සියාන් කියන තෙරුන් වහන්සේ චීනයේ ඉඳලා ඉන්දියාවට පැමිණලා හිටපු නේවාසිකව හිටපු භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ ඉදිරිපත් කරන තොරතුරු සත්‍ය භාවයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි උන්වහන්සේ ඒ ආශ්‍රයෙන් කටයුතු කරපු කෙනෙක් නිසා. උන්වහන්සේ ඒ ආශ්‍රයෙන් කටයුතු කරපු කෙනෙක් නිසා අනිත් වාර්තාකරුවන්ට වඩා හේයුන්සියාන් තෙරුන් වහන්සේගේ තොරතුරු නාලන්දාව ගැන සඳහන් කරන තොරතුරු බොහෝ දුරට නිවැරදි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. බෙහෙවින් නිවැරදි තොරතුරු එහි ඇතුළත් වී ඇතැයි පිළිගත හැකි. අපිට පිළිගන්නට පුළුවන්කම තියෙන උන්වහන්සේගේ වාර්තාවෙහි සඳහන් බොහෝ තොරතුරු පුරාවිද්‍යාත්මක කැණීම් වලින්ද සනාථ වී ඇත. හේයුන්සියාන් තෙරුන් වහන්සේගේ බොහෝ දේශාටන වාර්තාවල සඳහන් වෙන තොරතුරු පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සනාථ වෙලා තිබීමත් සුවිශේෂත්වයක් වෙනවා. ඊළඟට අපි බලමු නාලන්දා අධ්‍යාපන මධ්‍යස්ථානයේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඓතිහාසික තොරතුරු අපි ඔබගේ පොතේ තියෙන ආකාරයට තොරතුරු කියවමු. ආරම්භය කියන අනුමාතෘකාව යටතේ අවධානය යොමු කරමින් කියවන්න. ඓතිහාසික තොරතුරු වලට අනුගතව නාලන්දා මහාවිහාරය සක්‍රාදිත්‍ය හෙවත් පළමුවැනි කුමාරගුප්ත ක්‍රිස්තු වර්ෂ 415 455 රජතුමා විසින් ගොඩ නගන ලදී. සක්‍රාදිත්‍ය නාලන්දා මහා විහාරයේ සක්‍රාදිත්‍ය හෙවත් පළමුවැනි කුමාරගුප්ත මේ රජතුමා රජකම් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 415 ඉඳලා 455 කාලේ. ඉතින් රජතුමා විසින් ගොඩනගන ලදී. ඓතිහාසික තොරතුරු වලට අනුගතව නාලන්දා මහා විහාරය ඉදිකරන්නේ කවුද? නාලන්දා මහා විහාරයේ සක්‍රාදිත්‍ය හෙවත් පළමුවැනි කුමාරගුප්ත රජතුමා නාලන්දා මහා විහාරය ඉදිකරන්නේ කවුද? සක්‍රාදිත්‍ය හෙවත් පළමුවැනි කුමාරගුප්ත රජතුමා ක්‍රිස්තු වර්ෂ 415 455 අතර කාලයේ තමයි මෙතුමන් රජකම් කරන්නේ. නාලන්ද මහා විහාරය ඓතිහාසික තොරතුරු වලට අනුව බලනකොට ප්‍රථම වතාවට ඉදිකරන්නේ සක්‍රාදිත්‍ය හෙවත් පළමුවැනි කුමාරගුප්ත රජතුමා. නාලන්ද මහා විහාරයේ ආරම්භ ආගමික වත් පිළිවෙත් පුදු පූජා ආදිය පැවැත්වීම සඳහා ගොඩනගන ලද පන්සලක් නොවේ. නාලන්ද විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මහා විහාරයේ වත් පිළිවෙත් පුදු පූජා ආදිය පවත්වන්න ගොඩනැගිච්ච එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. හුදෙක් වික්ෂුන් වහන්සේලාට වැඩවිසීම සඳහා තනපු සංඝාරාමයක්. විහාර මන්දිරයකුත් නෙවෙයි, විහාරස්ථානයකුත් නෙවෙයි. එහෙනම් මොකක්ද? මෙතනදී සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ආරම්භ කළ උසස් අධ්‍යාපන ආයතනයක. උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට තමයි සක්‍රාදිත්‍ය හෙවත් කුමාරගුප්ත රජතුමා ඉදිකරන්නේ මේ නාලන්දා විහාරේ. නාලන්දා විහාරේ ප්‍රථම වතාවට ඉදි වෙන්නේ භික්ෂුන් වහන්සේලාට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා. ඒ ප්‍රථම භික්ෂු අධ්‍යාපන ආයතනය ගොඩනැගීමේ භාග්‍යය හිමි වෙන්නේ සක්‍රාදිත්‍ය රජතුමාට, කුමාරගුප්ත රජතුමාට. බෞද්ධ උගතුන් සහ මධ්‍යස්ථ මතධාරී ඉතිහාසඥයන් බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය සක්‍රාදිත්‍ය රජ සමයේදී ආරම්භ වූවත්සේ සලකන්නේ එහෙයිනි. ඒ නිසා තමයි සක්‍රාදිත්‍ය රජතුමාගේ කාලේ බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය ආරම්භ වුණා කියලා බොහෝ මධ්‍යස්ථ මතධාරී උගතුන් ඉතිහාසඥයන් පිළිගන්නවා. සක්‍රාදිත්‍ය රජතුමාගේ කාලයේදී ප්‍රථම බෞද්ධ අධ්‍යාපන ආයතනය ආරම්භ වුණා කියලා. ඒ තමයි නාලන්දා විශ්වවිද්‍යාලය, නාලන්දා විහාරේ.
नालंदा महा विहारे सक्रादित्य रजतुमा इदिकल संगारामें आरंभ हुए। नालंदा महा विहारे सक्रादित्य रजतुमा इदिकरपु संगारामें तमय आरंभ वेन्नी इक्बितिव रजवु बुद्धगुप्त इट पासे रज वेनवा बुद्धगुप्त तथागत गुप्त इलंगट बालादित्य सह वज्र कियन रजवरु मे रजवरु इट पासे बुद्धगुप्त सक्रादित्य रजतुमागें पासे कियन कुमारगुप्त रजतुमागें पासे मेन्न मे රජවරු බුද්ධගුප්ත තථාගතගුප්ත බාලාදිත්‍ය මේ රාජ්‍ය වර්ෂයන් ඉතින් මේ කියන රාජ්‍ය වර්ෂවල රාජ්‍යත්වයේ දක්කරපු රජ වෙලා හිටපු රජවරු යන රජවරු නාලන්දා මහා විහාරයේ විවිධ විහාරාංග ඉදිකොට පුලුල් කළහ. ඔන්න අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නාලන්දා විශ්වවිද්‍යාලය පුලුල් කිරීම සඳහා සංවර්ධනය කිරීම සඳහා මූලිකත්වයේගෙන කටයුතු කරන ලද රජවරුන්ගේ නම් කිහිපයක් දක්වන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් බුද්ධගුප්ත තථාගත ගුප්ත බාලාදිත්‍ය වජ්‍ර කියන මේ රජවරු ඒ සඳහා කටයුතු කරනවා ඊළඟට බලන්න මොනවද තියෙන තොරතුරු කියලා ඊළඟට බුද්ධගුප්ත රජතුමා සක්‍රාදිත්‍ය රජුන් තැන වූ සංඝාරාමයට දකුණින් නව සංඝාරාමයක් ඉදිකර විය ඊට නැගෙනහිරින් තුන්වැනි සංඝාරාමයේ තථාගත ගුප්ත රජු විසින් ගොඩනංවන ලදී. බාලාදිත්‍ය රජතුමා ඊට රජතුමා ඊසාන දිගින් සිව්වැනි සංඝාරාමයේ හා අඩි 300ක් උස් වූ ප්‍රතිමා ගෘහයක් කරවිය. බාලාදිත්‍ය රජතුමාගේ පුත් වූ වජ්‍ර කුමරු වටහිර දිසාවෙන් පස්වැනි සංඝාරාමයේ තැන වූයේ. මීට කලකට පසු මධ්‍ය ඉන්දියාවේ රජු වූ හර්සි විසින් උතුරින් සවෙනි සංඝාරාමයක්ද මුළු නාලන්දා මහා විහාරයේම වටකොට මහා ප්‍රාකාරයක්ද ගොඩනංවන ලදී. 10 වැනි සතවර්ෂය වන විට නාලන්දා විශ්වවිද්‍යාලය දස දහසකට නේවාසික පහසුකම් සැලසූ සියලු සැප පහසුකම් වලින් අනූන විශාල විද්‍යාපීඨයක් බවට පත්ව පැවතිනි. අපිට වැදගත් වෙන තොරතුරු රාශියක් මෙතනදී සාකච්ඡා වෙනවා. බුද්ධගුප්ත රජතුමා සක්‍රාදිත්‍ය රජතුමා හදපු සංඝාරාමයට දක්වනු පැත්තෙන් සංඝාරාමයක් ඉදිකරනවා. ඊට අමතරව ඊට නැගෙනහිරින් තුන්වැනි සංඝාරාමයේ තථාගත ගුප්ත රජතුමා තමයි හදන්නේ. ඊළඟට බාලාදිත්‍ය රජතුමා ඊසාන දිගින් සිව්වැනි සංඝාරාමයේ අඩි 300ක් උස ප්‍රතිමා ගෘහයක් කරවනවා. සංඝාරාමයේ සහ අඩි 300ක් උස ප්‍රතිමා ගෘහයක් දිකරනවා. බාලාදිත්‍ය රජතුමාගේ පුතා වජ්‍ර කුමාරයා බටහිර දිසාවෙන් පස්වෙනි සංඝාරාමයේ තනවනවා. මේට කලකට පසු මධ්‍ය ඉන්දියාවේ රජෙකු වෙච්ච හර්සි කියන රජතුමා විශේෂයි සවැනි සංඝාරාමයක්ද මුළු නාලන්දා මහා විහාරයේම වටකොට මහා ප්‍රාකාරයක්ද ගොඩනංවන ලදී. මහා ප්‍රාකාරයක් ගොඩනංවනවා හර්සි කියන මේ රජතුමා. හර්සි කියන රජතුමා ඊළඟට 10 වැනි සතවර්ෂය වන විට නාලන්දා විශ්වවිද්‍යාලයේ දසදහසකට නේවාසික පහසුකම් සලසපු සියලු සැප පහසුකම් වලින් අනූන විශාල විද්‍යාපීඨයක් බවට පත් වෙලා තිබුණු බව තමයි ඉතිහාස වාර්තා වලින් අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු තවත් තියෙන තොරතුරු කොහොමද අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කියලා. නාලන්දා විශ්වවිද්‍යාලයේ තනවන ලද සියලුම ගොඩනැගිලි මහල් වලින් යුක්ත විය.
ජනෙල් වලින් බලන කල වලාකුළු කැටි ගැසෙන අයුරු දැකගත හැකිව පැවතිරි. නාලන්දා විශ්වවිද්‍යාලයේ භූමිය කැණීමේදී හමු වූ ශිලා ලේඛනයක වලාකුළු ස්පර්ශ කරන කෝටාගාර පන්ති ගැන සඳහන්ව තිබීමෙන් මෙය තහවුරු වෙයි. ගොඩනැගිලිවල මොදුනේ නිරීක්ෂණාගාර පූජේය. ඒ විදිහට තොරතුරු තවත් සඳහන් වෙනවා. ඉතින් මොනවද සඳහන් වෙන තොරතුරු කියලා බලමු. ජනෙල් වලින් බලන කල වලාකුළු කැටි ගැසෙන අයුරු දැකගත හැකිව පැවතිනි. වලාකුළු කැටි ගැහෙන ආකාරය බලා ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඒතරම් උසට මේ සංඝාරාමයේ මේ අධ්‍යාපන ආයතනයේ පිහිටලා තිබිලා තියෙනවා. නාලන්දා විශ්වවිද්‍යාල භූමිය කැණීමේදී හමු වූ ශිලා ලේඛනයක වලාකුළු ස්පර්ශ කරන කෝටාගාර පන්ති ගැන සඳහන්ව තිබීමෙන් මේ තහවුරු වෙයි. නාලන්දා විශ්වවිද්‍යාල භූමිය කැණීමක් කරන අවස්ථාවකදී වලාකුළු ස්පර්ශ කරන්න පුළුවන් කෝටාගාර පන්ති තිබෙන බව සඳහන් වෙන කැණීම් වලින් පුරාවිද්‍යාත්මක සාධක හමු වෙලා තියෙනවා. ඒ නිසා මේක මහල් ගොඩනැගිල්ලක් විදිහට තමයි පැවතිලා තියෙන්නේ. දසදහසක පමණ පිරිසක් අධ්‍යාපනය ලැබපු තැනක්. ඉතින් මේ අපි කතා කරන්නේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සුවිශාලත්වය පිළිබඳව. ඉතින් ඒ සුවිශාලත්වය පිළිබඳව සහ නාලන්දා විශ්වවිද්‍යාලයේ පිළිබඳ මූලික තොරතුරු, ඒ වගේම නාලන්දා විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන ප්‍රදේශය කොයි වගේ ප්‍රදේශයකද මේක පිහිටලා තියෙන්නේ, ඒ වගේම නාලන්දා ප්‍රදේශය සහ නාලන්දා විශ්වවිද්‍යාලය ඇසුරු කරගෙන මොන වගේ පඬිවරුද බිහි වෙලා තියෙන්නේ, ඒ නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල යෙදිලා තියෙන්නේ කියන කාරණා ගොඩක් අපි මේ කොටසේදී සාකච්ඡා කළා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට තවත් තොරතුරු ඊළඟ පාඩමින් කතා කරන්නට, ඊළඟ කොටස තුන්වෙනි කොටසෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඒ කතා කළේ බෞද්ධ ධර්මාචාර විභාගයට වැදගත් වෙන කාරණාවන්, නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය සහ නාලන්දා විශ්වවිද්‍යාලයේ පිහිටලා තින්නේ කොයි වගේ ස්ථානයකද කියන කාරණේ පිළිබඳව. ඉතින් නවයේ දෙවැනි කොටස විදිහට අපි ඒ කාරණාවන් කතා කළේ. නවයේ තුන්වෙනි කොටසේදී නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික ආයතනයක් විදිහට කොයි වගේ විෂය ධාරාවන්, කොයි වගේ ශිෂ්‍ය සංඛ්‍යාවන් අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා තියෙනවද කියන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ කොටසින් හමුවීමේ බලාපොරොත්තු වෙමි. මේ කොටසින් සමු ගන්නවා පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමග එකතු වෙන්න, ධර්මාචාර්ය විභාගයට අදාළ පොත් පහටම අදාළව පාඩම් සාකච්ඡාවන් අපේ නාලිකාව ඔස්සේ ඔබට හැදෑරීමට පුළුවන්කම හැකියාව තිබෙනවා. එසේනම් ඒ සිහිපත් කිරීමත් සමගින් අපි මේ පාඩමින් සමු ගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්. පිරිවෙන දහම් පාසල